සමාජවාදී තේමා කරගනිමින් රොදබදින ඓතිහාසික තුන්වන ජාතික සමුළුව අමතන්නට මේ සහෝදරාත්මක ආරාධනය තාරුණ්‍යේ බලාපොරොත්තු වෙනුවෙන් පෙරමන් තනන ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටයි මේ දැඩි සහෝදරාත්මක ආරාධනය पूज्य कुतुमान लगे मे अवस्थावर सहभाग पिय तुमान लुलू आगेम नायक अपे पक्षे प्रधान लेखम आदरणीय टिल्विन सिल्दा सहोदर एतुलू मध्यम कारक सभा नियोजित सहोदर वरुंगेन सहोदर यगेन सभापति मंडली लेखा मंडली नियोजनीकरण सहोदर वरु सहोदरियगिन मेम अवस्थावट सुभपेतुम रगन सहभागवी सिटिन विदेशीय संविधान देशपालन व्यापार नियोजनीकरण महात्परुंगिन महात्मियंगिन एवगेम समाजवादी तरुण संघ में आराधने पिली अरगन मेम अवस्थावट सहभागवला इन्न आराधित महात्परुण महात्म्यांगिन इवगेम अपे पक्षेटात समाजवादी तरुण संघमेटात जावय शक्तिय धैर्य हेम मोहतम मुनसुकर्ण समाजवादी तरुण संघमे सामाजिक सहोदर वरुण सहोदरियंगिनु मेम अवस्था वार्ता किरीम संदहा सहभागवी सिटिन अपगे माध्यवेदी हितवतुन हितवतियन नेतुलु सिलु दिनागें अवसर है अप विश्वास करनवा मेतनट एक्रेस्वी सिटिन्नी अपे रटट अपे रटे तरुण परंपरावट अनागते कवराकार मार्गेक युमु कल युतुद अनागते कवर मावतक गिनया युतुद කියන දැඩි උවමනාව සහ දැඩි බලාපොරොත්තුන් සහිත මේ රටේ තාරුණ්‍ය තමයි මේ සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණයට අද එක් රැස් වී සිටින්නේ අප හිතනවා සමාජවාදී තරුණ සංගමයට සමාජවාදී තරුණ සංගමයේ විසින් පවරා ගන්න ලද කාර්යභාරය මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ වෙත පෙවරී තිබෙන කාර්යභාරය අත්ති विश्वसनीय कार्यभारक बहुत विश्वास करना ये वगैरह में तुंगवन महाजात का समलुव समाजवादी तरुण संघ में वेता फेवरेट बिना कार्यभारय सार्थक व जयग्रही व निमाकिरी में आरंभ का प्रबल पियवर अभव आप विश्वास करनो ए आई लोकयत अपे रटत तव दुरटत मे आकार कल्पना कल बल लोक परिमाने धनवादे ऐगे इतिहास मुहन दीति बिन देवंतम अर्बुद गेटुम खड़ावटी मुलट मुहन दीति बिन तत्व दिदास अटेदी अमेरिकन निक्स जनपद पटंगा नलद आर्थिक खड़ावटी यही निवास वेलंदपुले आरंभ कर लद आर्थिक कड़ावटीम इवकट अमेरिका एक्स जनपद जनाधिपति जो बुस्ट की अन्न सिद्धुना निवास वेलद पुले पटंगण अर्बुदे डोमिनो आकार शेस्त्रोल्ट पेतरी अनवा दस लक्ष गणन कट रेकिया अहिमी मलकन्न बैकेला ए धनवादी पीत्रु नेटेट कटेतु करन अमेरिकन एक्स जनपद जनाधिपति वरयागे हंड महाबितान्नी महाबैंक अधिपति वरयाट प्रकाशक सिद्धवना एकदा समस्या विसिनमे पशु इंग्लते ऐगे दवेन्तम आर्थिक समाज अर्बुदे घट मुनदी सिटीनवा ये हेतुन्म इंग्लते सिद्धवीति बिनवा सौख्य अध्यापने वेणी सुभ साधने सदा वेंकल मुदल
විශාල ප්‍රමාණයක් කප්පාදු කරන්න. ග්‍රීසිය ලෝකේ කඩාවැටුණු රාජ්‍යයක් ලෙස නම් කොට හමාරයි. ඉස්පාඤ්ඤය එහි වැඩ කරන කම්කරුවන්ගේ වැටුප 5%කින් කපන යෝජනා ගෙන තිබෙනවා. පෘතුගාලය කම්කරුවන් පාර්ලිමේන්තු ගිල්ල වටලනවා තමන්ට ජීවිතේ පවත්වාගෙන යන ආදායමක් දෙන්න කියලා. ඉතාලිය ඉතාලියේ ඈත පිහිටි කර්මාන්තශාල විශාල ප්‍රමාණයක් දෛනික වැසමී යනවා. ඉතාලි විශාල වැඩ කරන ජනතාවන්ට රැකියා අහිමි වෙමින් තිබෙනවා. සලෝක පරිමාණයෙන් ධනවාදය අර්බුදයට ගැටුම්කාරී තත්වයකට මුහුණ තිබෙන මොහොතක්. ඔවුන්ට තිබෙන විසඳුම් කුමක්ද? ඔවුන්ට තියෙන තව තවත් පරිදී පිහිටි රාජ්‍යන් වෙත සූරා කෑම එහි අමුද්‍රව්‍ය ක්‍රස් කර ගැනීම පැටවීම හැරෙනකොට වෙන විසඳුමක් නැහැ. තව තවත් යුද්ධ, තව තවත් ආක්‍රමණ, තව තවත් ගැටුම් හැරෙනකොට ලෝකයේ මිනිසුන් සුවපත් කිරීමේ මාවතක් ධනවාදයට ඉතුරු වී නැහැ. ඒ මහා කඩාවැටුණු ධනවාදය තුලේ තමයි ලංකාවද තබ තිබෙන්නේ. අද ලංකාව මුහුණ දී තිබෙන ගැටලු කුමක්? අපේ රටේ නාගරික වේවා, ග්‍රාමීය වේවා, වතුකරේ වේවා, සියලු ජනයා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, දරුවන්ට රැකියාවක් පිළිබඳව, ඉන්න නිවහනක් පිළිබඳව, නිරෝගී සම්පන්න ජීවිතයක් පිළිබඳව, මානසික සුවයක් පිළිබඳව හූල්ලමින් සිටිනවා. ගොවි ජනතාව වේවා, රාජ්‍යංශ පෞද්ගලිකංශ වැඩ කරන ජනතාව වේවා, දීවර ජනතාව වේවා, වතුකරේ වැඩ කරන ජනතාව වේවා, තරුණයා වේවා, වැඩිහිටියා වේවා, දරුවා වේවා, ඒ හැම දෙනාම සාධාරණ අධ්‍යාපනයක් වෙනුවෙන්, සාධාරණ ආදායමක් වෙනුවෙන්, ඉන්න නිවහනක් වෙනුවෙන්, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්, මානසික සුවයක් වෙනුවෙන් හූල්ලමින් සිටිනවා, හඬ නගමින් තිබෙනවා. එනිසා අපේ රටේ සාතිසේ බහුතර ජනතාවගේ මූලික වමනාවන් ඉටු කරන්න අසමත් වුණු, මූලික අවශ්‍යතාවයන් සපුරන්න අසමත් වුණු බෙලහීන කඩාවැටුණු රාජ්‍යයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ රාජ්‍ය ඇතුලේ අපේ රටේ තරුණ පරම්පරාව මිනිස් දූවිලි බවට පත් කරලා තිබෙනවා. කල්පනා කළ බලන්න. වසරකට ආසන්න වශයෙන් 360,000 පළවෙනි පන්තියට ඇතුල් වෙනවා. සාමාන්‍ය පෙළට කලින් සාමාන්‍ය පෙළ ලියන්නේවත් නැතුව වසරකට 60,000 දරුවෝ පාසල් අත්තරලා යනවා. අපි යන ඒ දරුවන්ගේ අනාගතේ කුමක්? සාමාන්‍ය පෙළ විභාගයටවත් මුණ නොදී දරුවන් 60,000 වසරකට පාසල් කාලේ නිමා කරනවා. ඒ වගේම උසස් පෙළට ඇතුළත් වෙන දරුවන්ගෙන් 102,000කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ සමත් වුණත් 25,000කට ආසන්න ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලට බඳවාගනු ලබන්නේ. 360,000 පළවෙනි වසරට ඇතුළත් වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ, සුදුසුකම් ලැබුවත් ඇතුළත් වීමට වරම් ලබන්නේ 28,000කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා 12න් එකක් තමයි උසස් අධ්‍යාපනයේ හිමිකම් ලැබෙන්නේ. දරුව 12 දෙනෙක් ඇතුළත් වෙනවා නම් දරුව 11 දෙනෙක්ම එක්ක සාමාන්‍ය පෙළට කලින් හැලෙනවා, එක්ක සාමාන්‍ය පෙළෙන් හැලෙනවා, එක්ක උසස් පෙළෙන් හැලෙනවා. ඒ තරුණ පරම්පරාවගේ අනාගතේ කුමක්ද? ඒ තරුණයාට හිමි වී තිබෙන ජීවිතේ කුමක්ද? ඒ විතරක් නෙවෙයි. ආසන්න වශයෙන් වසරකට රැකියාවත් සඳහා ශ්‍රම වෙළඳපොළට 330,000ක් ඇතුළත් වෙනවා. පෞද්ගලිකංශයෙන් අලුතෙන් රැකියා නිර්මාණය වෙන්නේ රැකියා 35,000යි. රාජ්‍යංශයෙන් විශ්‍රාම යන්නේ 60,000යි. ඒ 60,000ම පිරෙව්වා. පෞද්ගලිකංශයේ විශ්‍රාම යන පිරිස පිරෙව්වත් මේ 330,000න් 125,000ක්වත් රාජ්‍ය පෞද්ගලිකංශයට උකහා ගන්න සමත් නැහැ. 102,000කට වඩා තරුණ පරම්පරාව විරැකියාවෙන් පෙළෙන රාජ්‍යයක් වසරකට ඇතුල් කරන
ආසන්න වශයෙන් ගත්තොත් මේ වන විට ලක්ෂ 31කට ප්‍රමාණයක් වන තරුණයන් ලක්ෂ 75න් ආසන්න වශයෙන් ලක්ෂ 31ක් එක්ක විරැකියාවෙන් එක්ක ඌණ රැකියාවලින් පෙළෙන සමාජයක් ගොඩනගලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිතේ කුමක්ද? තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න නිසි ආදායම් මාර්ගයක් ඒ තරුණයාට නැත්නම් ඔහුගේ ජීවිතේ කවර දිශාවකටද ගමන් කරමින් තිබෙන්නේ? 2014 වසරේ ලංකාවෙන් විදේශ රැකියාව සඳහා 304,000 පිටව ගොස් තිබෙනවා. 304,000. මේ 304,000 සිට 4කටත් අඩු ප්‍රමාණයක් තමයි වෘත්තීමේ රැකියාවන් සඳහා පිටත්ව ගොස් තිබෙන්නේ. ඒ කියන්නේ ආසන වශයෙන් ගත්ත 12,000 පමණ තමයි වෘත්තීමේ රැකියාවන් සඳහා පිටත්ව ගොස් තිබෙන්නේ. 288,000 පුහුණු නුපුහුණු ගෘහ සේවිකා රැකියාවන් සඳහා පටවන රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත් වී තිබෙනවා. අත අද අපි ගොස් බැලුවොත් කුරුණෑගල විදේශ නියෝජිත ආයතන ගාවට, අපි ගොස් බැලුවොත් අපේ රටේ මැද පෙරදිග තානාපති කාර්යාල ගාවට, අපි ගොස් බැලුවොත් විදේශ නියුක්ති විදේශ සේවා නියුක්ති කාර්යංශ ගාවට අපේ රට තරුණ පරම්පරාව නිසි ආදායම නිසි උරා ගැනීම මේ ආර්ථිකයට කර ගැනීම නොහැකි වීම හේතු කොටගෙන මේ රට අත්තර යනවා. ඒ වෘත්තීමේ රැකියාවන් සඳහා නොවේ, පුහුණු නුපුහුණු ගෘහ සේවිකා රැකියාවන් සඳහා. මේක නැති කරලා තිබෙන තත්ත්වය නිසා අධ්‍යාපනයක් නැත්නම් රැකියාවක් නැත්නම් නිසි ආදායම් මාර්ගයක් උපයා දෙන්න මේ ආර්ථික සමක් නැත්නම් අපේ රටේ තරුණ පරම්පරාවට ජීවිතයක් තියෙනවද? මොකද ඔවුන්ට හිමි වී තිබෙන ජීවිතේ අපි දන්නවා. ඒක තමයි අපේ රටේ බහුතර තරුණ පරම්පරාවන්ගේ ජීවිතේ. හැබැයි පාලකයන්ගේ දරුවන්ගේ ජීවිතේ ඒක නෙවෙයි. ඔවුන්ගේ අධ්‍යාපනය අධ්‍යාපන ඇමතිගේ දරුවන්වත් මම කියන්නේ දැන් ඉන්න අධ්‍යාපන ඇමතිනේ මීට පෙර ඒ දරුවන්වත් මේ අධ්‍යාපනය හදාරන්නේ නැහැ. සෞඛ්‍ය ඇමති මේ බෙහෙත් ගන්නෙ නැහැ. ක්‍රීඩාව ඔවුන්ගේ දරුවන්ට රටේ දරුවන්ට නෙවෙයි. ක්‍රීඩාවේ ඇති වෙන ඕනෑම ජයග්‍රහණයක් වෙනුවෙන් ඝාතකයන් ඝාතනයන් පවා සිදු කරන්න මැලිනොවිච්චි පාලකයා තාජුද්දීන්ගේ ඝාතනය ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වූ ගැටුමක්. ති මිනිසුන් ඝාතනය කරනවා ඔවුන්ගේ දරුවන්ගේ ක්‍රීඩාව වෙනුවෙන්. ඔවුන්ගේ දරුවන්ගේ ආදායම් මාර්ග වෙනුවෙන් තරුණ පරම්පරාව මන්මුලා භාවයට පත් කරලා තිබෙනවා. එනිසා වර්තමාන තරුණ පරම්පරාවට තිබෙනවා අරගලයක්, ජීවිතයේ ඉල්ලා කරනු ලබන අරගලේ ජීවිතයක් වුණා. අපිට අධ්‍යාපනයක්, අපිට ආදායම් මාර්ගයක්, අපිට ඉන්න නිවහනක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, මානසික සුවයක් අපිට අවශ්‍ය නැද්ද? එසේ නොවන්නේ නම් අපි මිනිස්සුද? අපි නිකන් වියලී ගිය ගසක හුස්ම වැටෙනවා ඇරුණුකොට වෙන කිසිවක් නොපෙනෙන වියලි ජීවිතයක් අපේ තරුණ පරම්පරාවට හිමි වී තිබෙනවා. එනිසා සහාතික වශයෙන්ම මේ තරුණ පරම්පරාවට යලි ජීවිතය කැඳවාගෙන ආ යුතුයි. එනිසා තමයි සමාජවාදය ජීවිතය හා අනාගතය වෙනුවෙන් ඒ කාර්යභාරය ඉටු කිරීමේදී මෙතෙන්ට එක් රැස් වී සිටින ඔබට ඒ සුවිශේෂී නියම කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ඔබ පමණකට සීමා නොවි මේ රටේ තරුණ පරම්පරාවට මඟ පෙන්වන, මේ රටේ තරුණ පරම්පරාවට නව ජීවිතයක් වෙනුවෙන්, මේ රටේ පරම්පරාව මේ රටේ තරුණ පරම්පරාවට නව ජීවිතයක් වෙනුවෙන් සටන ඉදිරියට ගෙන යන්නත්, ඒ සටන ජයග්‍රහණය නිමා කරන්නත් ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. අපට ජීවිතයක් අවශ්‍යයි. අපට ජීවිතයක් ඕනම ඒ විතරක් නෙවෙයි කල්පනා කරලා බලන්න. අපිට යහපත් සමාජයක් තිබෙනවද? පසුගිය අවුරුදු කීපෙම සංසන්දනය කරලා බැලුවොත්
අපේ රටේ දවසකට සියදිවි හානි කරගන්නවා 14 දිනක් දවසකට සියදිවි හානි කරගන්නවා 14 දිනක් ආසන්න වශයෙන් ගත්තොත් ලෝකේ තුන්වෙනි ස්ථානයේ තමයි අපි සියදිවි හානි කර ගැනීමෙන් උසුලන්නේ තුන්වෙනි ස්ථානයේ 14 දිනක් සියදිවි හානි කරගන්නකොට ඒ වගේ 20 ගුණයක් ගෙන 280ක් දවසකට සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා රටක සියදිවි හානි කර ගැනීම සඳහා 280ක් උත්සාහ කරනවා 14 දිනක් සාර්ථක ප්‍රතිඵල ලබනවා මේක තිබෙන තත්ත්වය එයිනුත් සාතිසේ බහුතරයක් අවුරුදු 10ත් 29ත් අතර තරුණ પરම්පරාවට අයිති පිරිසක් එන් විශාල ප්‍රමාණයක් සියදිවි හානි කරගන්න පොළඹවලා තිබෙනවා පසුගිය දශක දෙකකට අධික කාලයක් ලෝකේ සිවිදිවි හානි කරගැනීමේ ස්ථානයේ විටක පළවෙනි ස්ථානයේ විටක දෙවෙනි ස්ථානයේ විටක තුන්වෙනි ස්ථානයේ අපි කිසිසේත්ම පස්වෙනි ස්ථානෙන් ඔබ්බට ගොස් නැහැ ලෝකේ සිවිදිවි හානි කරගැනීම අපිට ජීවිතය විනාශ කරගන්න කියලා පොළඹලා තිබෙනවා පසුගිය අවුරුද්ද විතර සංසන්දනය කරලා බලමු පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ හා පමණක් සංසන්දනය කරලා බලමු අපේ රටේ වාහන අනතුරු වලින් 5200ක් මිය ගොස් තිබෙනවා 2015 නොවැම්බර් පළමු මාසයේ 11 ඇතුළත 5200ක් වාහන අනතුරු වලින් මිය යනවා මේන් සාතිසේ බහුතරය තරුණ තරුණියන් ඒ විතරක් නෙවෙයි අපේ රටේ මාරාන්තික ලෙස මද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් ලක්ෂයක් ඉන්නවා ඒ දැනට සංඛ්‍යා ලේඛනවල තියෙන ප්‍රමාණය අපි හිතන ඊට වඩා වැඩි කියලා ලක්ෂයක් මාරාන්තික මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබෙනවා ඒ කියන්නේ සෑම නිවෙස් දෙකකටම සෑම නිවෙස් 50කටම එක්කෙනෙක් ඉන්න මද්‍රව්‍ය වලට ඇබ්බැහුවා අපේ රටේ සිරගත වුණ මා කියන්නේ නඩු තියන අය නෙවෙයි අච්චු විඳින අය ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඒ කියන්නේ සෑම නිවහනකම සෑම නිවස් 50කටම එක සිරකරුවෙක් ඉන්නවා 14 දිනක් සිවිදි විහානි කරගන්න ඕන නම් 280 දිනේ ජීවිතය හානි කරගන්න උත්සාහ කරනවා නම් මාස 11කට 5200ක් වාහන අනතුරු වලින් මිය යනවා නම් ගෙවල් 50කට එක්කෙනෙක් කුඩුකාරයෙක් ඉන්නවා නම් ගෙවල් 50කට එක්කෙනෙක් සිරකාරයෙක් ඉන්නවා නම් මොකද්ද අපිට උරුම කරලා තිබෙන සමාජය මේ සමාජයට ඉදිරියට යන්න පුළුවන්ද එනිසා අනිවාර්ය ලෙස මේ වෙනස් කළ යුතු සමාජය. ඒ සමාජය වෙනස් කිරීමේදී ඒ පෙරටුගාමි ඒ නියමුගාමි කාර්යභාරය මේ රටේ තරුණ પરම්පරාවට පැවරී තිබෙනවා. එම තරුණ પરම්පරාව නියෝජනය කරන සමාජවාදී තරුණ සංගමයේ එහි ප්‍රමුඛතම ප්‍රබලතම කාර්ය ජයග්‍රහය ලෙස නිමා කළ යුතුව තිබෙනවා. ඒ ඔබ වෙත පැවරී තිබෙන කාර්ය අපේ දරුවන් අපේ අනාගතය මේ සමාජයට අපි ඇතුළත් බාර දිය යුතුද එසේ නැත්නම් ඒක වෙනස් කළ යුතුද කියන අභියෝගය අද අපි ඉදිරිපිට තිබෙනවා ඒ වගේම අපේ රට අවුරුදු 30ක අනවරත යුද්ධයකට මුහුණ දුන්නා අපි ගණනය කරලා නැහැ මිය යන ලද මිනිස්සු ප්‍රමාණය අපි මෙරිච්ච ගාන නොදන්නා යුද්ධයකට මුහුණ දීපු රාජ්‍යය අපි විනාශ වූ දේපලවල වටිනාකම නොදන්නා යුද්ධයකට මුහුණ දීපු රාජ්‍යය ලේවලින් මේ මහ පොළව තෙත් වුණා කඳුළු වලින් මේ මහ පොළව දිය වුණා ඇති තරමකට අනවරත යුද්ධයකට මුහුණ දීලා තිබෙනවා අපි ඉතිහාසෙත් බලේ වෙනුවෙන් ලබා ගන්නා ලද බලයේ ආරක්ෂාව වෙනුවෙන් විටක සිංහල ජාතිවාදය විටක දෙමළ ජාතිවාදය විටක මුස්ලිම් ජාතිවාදය උස්සන්න කරා ඒට කිසිසේත්ම උතුරේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවා හෝ දකුණේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවා හෝ නැගෙනහිර සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවා හෝ වගකී යුතු දෙයක් නොවේ උතුරෙත් දකුණෙත් බලේ වෙනුවෙන් ජාතිවාදයේ වැපුරුවා බලේ ආරක්ෂාව වෙනුවෙන් ජාතිවාදයේ උස්සන්න කරා
මහා අනවරත යුද්ධයකට අපේ රට ඇතුල් කරන්න. මොකද්ද සිදුවී තිබෙන්නේ? උතුරේ දකුණෙත් එහේ මහා අනවරත යුද්ධයේදී මිය ගියේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ සාමූහික ලෙස. උතුරේ විතරක් යුද වැන්දබුවන් 45000ක් ඉන්නවා. යුද වැන්දබුවන් 45000ක් තමන්ගේ ස්වාමියා නැති බිරින්දෑවරු අම්මා තාත්තා දෙන්නම හිමි දරුවෝ 2500ක් සිටිනවා මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ එනිසා මේ යුද්ධය මිනිස්සුත් බව නැති කරා සමගිය නැති කරා ජීවිත නැති කරා දේපල නැති කරා හැබැයි ඒ කාගේද ඒ පොදු ජනයාගේ දේපල පොදු ජනයාගේ ජීවිත පොදු ජනයාගේ සමගිය ඔවුන්ගේ සමගිය බිඳුනේ නැහැ ඔවුන් ජාතිවාදී වපුරනවා ඔවුන් සමගිව ඉන්නේ ඔවුන් ජාතිවාදී වපුරනවා ඔවුන් දේපල එක්රස් කරනවා ඔවුන් ජාතිවාදී වපුරනවා ඔවුන් බලය හොබවනවා ඒකයි ඉතිහාසය එනිසා යලි කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට අපේ රට ඉඩ නොතැබී යුතුයි අපිට ඕනද තවත් යුද්ධයක් පරාජිත වූ කණ්ඩායම් සහ පවතින කණ්ඩායම් යලි යලි තමන්ගේ දේශපාලන පෙරමුණේ වේශය බවට ජාතිවාදී පත් කරගෙන ඉමින් තිබෙනවා විටක සිංහලයේ කියනවා තව විටක කාට හරි දෙමළලේ කියන්න පුළුවන් තව කාට හරි මුස්ලිම්ලේ කියන්න පුළුවන් හැබැයි අපි කාගෙත් තිබෙන්නේ මනුසත්ලේ අපිට අරගලයක් තිබෙනවා කවර වර්ගයේ හෝ ජාතිවාදයකට එරෙහිව සමාජවාදී සංගමයක් අපේ පක්ෂයත් සක්‍රීයව මේ රටේ දේශපාලනයේ ශක්තිමත්ව ඉන්න තාක් කල් සහතික වශයෙන් අපි කියනවා යලි කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට මේ රටේ ඉඩ නොතබන බව සහතික කරනවා ඕනද එහෙම ගැටුමක් එකිනෙකා එකිනෙකා මරා ගන්න එකිනෙකා එනකොටා ගන්න එකිනෙකා සැකේ දිහා සැකේම් බලන එකිනෙකා දිහා වෛරයෙන් බලන එකිනෙකා දිහා ක්‍රෝධයෙන් බලන සමාජයක් අපිට ඕනද ඒ විනෝට මිනිසක් බවින් පිරුණු සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි සියලු දෙනා එකට සහෝදරත්වෙන් ජීවත් වෙන රටක් අපි ගොඩනැගිය යුතුයි අපි හිතනවා පහුගිය කාලේ පුරාවටම සමාජවාදී තරුණ සංගමී ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් තෝරාගෙන තිබෙනවා අපි විශ්වාස කරනවා සමාජවාදී තරුණ සංගමයට මේ හැකියාව තිබෙනවා අද අපි ආඩම්බරයෙන් කියනවා මේ සමාජවාදී තරුණ සංගමේ නියෝජනය කරන මේ ඓතිහාසික සමුළුවට යාපනයෙන් කිලිනොච්චියෙන් වවුනියාවෙන් නැගෙනහිර මඩකලපුවෙන් ත්‍රිකුණාමලෙන් අම්පාරෙන් දකුණෙන් හම්බන්තොටින් මාතරින් සියලු ප්‍රදේශ නියෝජනය කරමින් සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් මේ සමුළුවට සහභාගී වී තිබෙනවා මේ සමුළුව තමයි ජාතික සමගියේ සංකේතය බවට අද මේ සමුළුව පත් වෙලා තිබෙනවා මේ තමයි ජාතික සමගියේ සංකේතය කතා කරන භාෂාව අනුව අදහන ආගම අනුව පිළිපදින සංස්කෘතිය අනුව මේ රටේ බෙදීමක් අපිට අවශ්‍යද නැ මේ රටේ කතා කරන භාෂාව අනුව අදහන ආගම අනුව පිළිපදින සංස්කෘතිය අනුව මේ රටේ බෙදීමකට අපි ඉඩ නොතබිය යුතුයි ඒ වෙනුවෙන් මා හිතනවා තරුණ પરම්පරාව ඒකරාශී කළ යුතුව තිබෙනවා තරුණ ඇවත ජාතික සමගියේ පණිවිඩය ජාතිවාදයට එරෙහි පණිවිඩය තරුණ પરම්පරාව වෙත ගෙන යාමේදී සමාජවාදී තරුණ සංගමයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා ඒ කාර්යභාරය සාර්ථකව නිමා කිරීම සඳහා හැකියාව ශක්තිය ධෛර්යය සමාජවාදී තරුණ සංගමය මත තිබෙන බව අපි විශ්වාස කරනවා ඔබට එය ජයග්‍රහණය කළ හැකි මේ තරුණ પરම්පරාවට ජයග්‍රහණය කළ හැකි ඒ අපි ආඩම්බරයි ඒ විතරක් නෙවෙයි අපේ සමාජයේ අවිද්‍යාවෙන් පිරිච්ච සමාජයක් බවට පත් වෙලා තිබෙනවා සමහර සාත්‍ර කරුවන් අද අස්පරියස් දානෝ වගේ පත් වෙලා තිබෙනවා
මේ අස්පයා තමයි දුවන්න කියලා බෙත් තියෙනවා. ඒ අස්පයා දිනන්නේ නැත්නම් ගෝල් පේස් පිට්ටනියට අවිලා වෙඩි තියා ගන්නවා කියනවා. මම දැක්කේ නෑ ඊට පස්සේ යාළුවා කොහෙද කියනවා. තවත් සමහර අය කියනවා දිනයක් වෙලාවක් කියලා කතරගමට දැන් දෙවියෝ වඩිනවා කියලා. කට්ටිය ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නවා. දෙවියෝ බලන්න. ආම් පේනවා කියනවා. පේන්නේ නැති අය පාප කර්මයට ගිලිලා කියනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? රූපවාහිනී නාලිකාට එක උදේ බලපුවාම එක්ක ඇටමාලයක් දාගත්තු හාදෙක් ඇවිල්ලා වාඩි වෙනවා. එක්ක හග්ගෙඩියක් ගත්තු යාළුවෙක් ඇවිල්ලා වාඩි වෙනවා. එක්ක පූජකෙක් වගේ වෙස්වලා ගත්තු රැවුලක් වාගත්තු ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා රටේ ඉරනම තරුණයාගේ ඉරනම රටේ අනාගතය පිළිබඳව කරුණු කියනවා. සමහර අය කියනවා මට එහෙම කියන්න සිද්ධු වුණේ බයට කියනවා. ඒ සුමන දාස. මොකද්ද වෙලා තිබෙන්නේ? මිත්‍යාවෙන් අවිද්‍යාවෙන් පිරිච්ච රාජ්‍යයක් ගොඩනගමින් තිබෙනවා. සෙනසුරාදාට අපි ගියොත් තුම් මංගන්දි වලට පෙරේත තටුව තියන්න පොර බදනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? සියඹලා ගහක් තියනවලු ඒක ලොකු වෙන්නේ නෑලු. සුවර් එකටම ලෙඩ. අපේ ගමේ ඉස්සර තියෙනවා මිරිස් යායේ තිබෙනවා සමහර මිරිස් පැල තියෙනවා ලොකු වෙන්නේ නෑ. ඒ මිරිස් පැලේට අපි කියනවා කොඩ පැලයක් කියලා. දැන් රටේ සියඹලා ගහක් තියෙනවලු ඒක පැලයක් ලු කවදාවත් ලොකු වෙන්නේ නෑලු. කොඩ ලෙඩක් ඇති. වෙන මොකක්ද? මේ මිත්‍යාවට අවිද්‍යාවට සමාජය කැඳවගෙන යනවා. විවිධ වේශීන් විවිධ වකවානු වල මිත්‍යා වපුරන්නම් කරලියට එනවා. එක්ක හග්ගෙඩියක් අරගෙන එනවා. එක්ක පිළිමයක් අරගෙන එනවා. එක්ක පැලයක් අරගෙන එනවා. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? සමාජයකට යන්න පුළුවන් ද මිත්‍යාවත් එක්ක. සමාජයකට යන්න පුළුවන් ද අවිද්‍යාවත් එක්ක. ඒ නිසා මේ අවිද්‍යාව වපුරන මිත්‍යාව වපුරන සමාජ වෙනුවට යථාර්ථයේ විද්‍යාව කැඳවගෙන යන කාර්යභාරය අපේ රටේ තරුණ පරම්පරාවට පැවරී තිබෙනවා. මා කියන්නේ අපේ ඉතිහාසී අපේ ඉතිහාසයේ ඇදහිලි විශ්වාසයන් පිළිබඳව නෙවෙයි. අපිට අපේ ඇදහිලි විශ්වාසයන් සංරක්ෂණය කරලා ආරක්ෂා කරලා අපි අනාගතයට බාර දෙන්න ඕන අපේ ඉතිහාසයේ සමාජයේ තිබුණු විදිය තේරුම් ගන්න. එසේ නැතු ඒවට සමාජ ප්‍රශ්න විසඳන්න බෑ. කොහොමද සමාජ ප්‍රශ්න විසඳන්නේ? අපේ ඇදහිලි තියෙන පුළුවන්, අපේ මිත්‍යාවන් තියෙන, අපේ විවිධ විශ්වාසයන් තියෙන පුළුවන්, විවිධ පුරාවෘත්ත තිබෙන්න පුළුවන්. ඒවා අපි එක්රස් කරමු, ඒවා සංරක්ෂණය කරමු, ඒවා ගබඩා කරමු. මොකක් වෙනුවෙන්ද? අපේ සමාජ ඉතිහාසයේ පැවති ආකාරය පැහැදිලි කරන්න. එසේ නැතුව වර්තමාන සමාජයේ ගැටලු විසඳන්න නෙවෙයි. එනිසා මේ මිත්‍යාවට, මේ අවිද්‍යාවට එරෙහිව අරගලයක් නැද්ද? කල්පනා කරලා බලන්න. එය මුන්නතරම් ප්‍රමාණයකට අද ව්‍යසනයක් දක්වා පැතිරලා තිබෙනවා. මුන්නතරම් ප්‍රමාණයකට පැතිරලා තිබෙනවා. සමහර අය විශේෂඥ වෛද්‍යවරයා ගාවට යන ගමන් යකඩ කෑල්ලකුත් බෙල්ල ඉල්ලගෙන try කරනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? එනිසා මේ මිත්‍යාවෙන්, මේ අවිද්‍යාවෙන් මේ සමාජය ගලවා ගත යුතු තිබෙනවා. ඒ සමාජය ගලවා ගැනීම වෙනුවෙන් අපේ රටේ තරුණ පරම්පරාවට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. එහිදී අපි විශ්වාස කරනවා සමාජවාදී තරුණ සංගමේ කාර්යභාරයෙන් අතර ප්‍රධාන කාර්යභාරයක් අවිද්‍යාවට රැවීව සටන, මිත්‍යාවට රැවීව සටන ඒ ජයග්‍රහය ලෙස කෙලවර කර හැකි සටන බව අපි විශ්වාස කරනවා. අවිද්‍යාවෙන් මේ සමාජය මුදවා ගත යුතු තිබෙනවා. මිත්‍යාවෙන් මේ සමාජය මුදවා ගත යුතු තිබෙනවා. ඒ වගේම අපට දේශපාලනික තරුණ ව්‍යාපාරයක් අවශ්‍යයි. දේශපාලනික තරුණ ව්‍යාපාරයක් අවශ්‍යයි. මෙය හුදු තාත්තා ජනාධිපති වුණාම පුතා ජනාධිපති කරන්න හදන තරුණ ව්‍යාපාරයක් නෙවෙයි. තාත්තා ඇමති වුණාම පුතා මන්ත්‍රී කරන්න හදන තරුණ ව්‍යාපාරයක් නෙවෙයි. ඒ වෝණ තරම් වැහි වහලා තිනු අපි දැකලා තිබෙනවා. තාත්තා මන්ත්‍රී වුණාම පුතා ප්‍රාදේශීය බවට යන තරුණ ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ඉදිරි ගමන, ඉදිරි ගමට නායකත්වය දෙන
අපේ රට වෙනස් කළ හැකි මේ දුබල බෙලහින කඩාවැටුණු සමාජය වෙනස් කළ හැකි සමාජවාදී වෙනුවෙන් පෙරටා හැකි සමාජවාදී කොඩිය අත් නොහැර ජයග්‍රහණයට ඉදිරියට ගෙන යා හැකි තරුණ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු තිබෙනවා ඒ තරුණ ව්‍යාපාරයේ සුවිශේෂීම කාර්යභාරය සමාජවාදී තරුණ සංගමයට පැවරී තිබෙනවා ඔබ අත් ඔබ අත තිබෙන කොඩිය ජයග්‍රහණයට අත් නොහැර ඉදිරියට ගෙන යාමි වගකීමක් තිබෙනවා ඒ ඇයි මේක වෙනස් කරන්න ඕන අපි ස්වාමිනාදන් විමල් සොයුර කිව්වා මේ තවත් පුළුල් කරන්න ඕන අපි කියනවා මේ පෙරමුණ පුළුල් කරන්න ඕන මේ රටේ සාහිත්‍ය දරින් මේ රටේ කලාකරුවන් මේ රටේ බුද්ධිමතුන් මේ රටේ ව්‍යාපාරිකයන් මේ රටේ වෘත්ති සමිති නියෝජිතයින් මේ රටේ ගොවි නියෝජිතයින් මේ රටේ දේශපාලනය සම්බන්ධ වුණු පුළුල්තම පෙරමුණක් මේ රටේ ගොඩනැගිය යුතු තිබෙනවා තව දුරටත් මේ ග්‍රාම්‍ය බෙලහීන මිත්‍යාපස්ස යන ආණ්ඩු පෙරලන පොල් ගහන්න යනවා අලුත්ගම ඔය ගොඩාක් දේවාලවල ගොඩක් ප්‍රශ්න එනවා එක්ක එක්ක දැන් දේවාලේ කපු මහත්තයා තමයි දෙයයන්ට පණිවිඩය ගෙනියන්නේ ඉතින් අපේ අය ගිහිල්ලා කපු මහත්තයට කියනවා කපු මහත්තයා දෙයයන්ට පණිවිඩය කියනවා කපු මහත්තයට ප්‍රශ්නයක් ආපුවම කපු මහත්තයා විල අපිට කියනවා මම මේ කපු මහත්තුන්ගේ නන් ටික කියන්නේ නැහැ එක්ක දේපල බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් එක්ක නිසි කතරගම නම් වැඩමුරේ හරියට දුන්නේ නැහැ වැඩමුරේ දුන්නේ සෙනග නැති කාලයට කියන ප්‍රශ්නයක් දෙවුන්දර නම් කපු මහත්තයා තනතුරේ නිරපහැරීම පිළිබඳ ප්‍රශ්නයක් අපි ගිහිල්ලා කපු මහත්තයට කියනවා දෙයයන්ට කියන්න කියලා කපු මහත්තයා ඇවිල්ලා අපිට කියනවා එයාගේ දුක් ගැනවිල්ල මේක සිද්ධලා එනිසා මේ ග්‍රාම්‍ය දේවාලවල පොල් ගහන්න යන පොල් ගහලා ආණ්ඩු පෙරලන්න හිතන පෙරණි ඒ දේශපාලනයට මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් ඔබ අහන්න මම ඔබෙන් අහන්න මා දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා කතරගම දේවාලයට අපි යනවා අලුත්ගම දේවාලයට අපේ සහන ඉල්ලලා එළ අලුත්ගම දේවාලේ CCTV කැමරා හයි කරලා පින්පෙට්ටි ආරක්ෂා කරගන්න මොකද මේ වෙලා තියෙන්නේ අපි යන්නේ එච්චරයි ඉතින් ඒව ඒ මිත්‍යාවන් පස්සේ යන පොල් ගහපුවාම ඇඳුම බටහිර තයි එක බටහිර අගමැතිවරයා පිළිගන්නේ නිකන් බිල් ක්ලින්ටන් පිළිගන්නවා වගේ අරලිය ගහ මන්දිරයේ දොරකඩ ගාවට ඇවිල්ලා පොල් ගහනකොට ඉන්දියාව යනවා දේවාලයකට බාර වෙන්න මොකක් වෙයිද දන්නේ නැහැ කියලා ඇඳුම විතරයි යුරෝපීය මුළු ශරීරෙම පරණ දේව කන්නලවෙන් පිරිච්ච ශරීරය මේ පාලකයන්ට පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න. එනිසා මේ දේශපාලනයට පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න. මිත්‍යාවෙන්, ග්‍රාම්‍යභාවෙන් පිරිච්චි දේශපාලනයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒ වෙනුවට නැවුම් දේශපාලනයක් අපිට ඕන. ඒ සඳහා පුළුල් පෙරමුණක් ගොඩනගන්න ඕන. නෑ උඩින් ගොඩනගෙන පෙරමුණ විතරක් නෙවෙයි යටින් සෑම ගමකම මේ පෙරමුණත් එක්ක සම්බන්ධ වුණු සමිතියක්, මේ පෙරමුණත් එක්ක සම්බන්ධ වුණු නායකයෙක් ඉන්න ඕනකම තිබෙනවා. ग्राम से तरुण जवय तरुण धैर्य तरुण वीर्य समाज विनस्किरी महादेशपालन व्यापार මේ සමාජ වෙනස් කිරීම සඳහා ගෙන යනු ලබන මහා අරගලයේදී ඒට ජීවය කැඳවන වගකීම ඒට ධෛර්යය කැඳවන වගකීම ඒට විශ්වාසය කැඳවන වගකීම ඒට අත් නොහැර අදිස්ථානය කැඳවන වගකීම පැවරී තිබෙනවා සමාජවාදී තරුණ සංගමයේ මෙතන එක්රැස් වී සිටින ඔබ ඒ කාර්යභාරයේ ඔබගේ උර මත පටවා ගත යුතු තිබෙනවා අත් නොහැලිය යුතු කාර්යභාරයක් සමාජය පරිවර්තනය කිරීම සඳහා වූ දේශපාලන ගමනේ ඉතාමත් වේගයෙන් කැරකෙන දැතිරෝදේ බවට සමාජවාදී තරුණ සංගමයේ පත් විය යුතු තිබෙනවා ඔබට ඒ හැකියාව ධෛර්යය විශ්වාසය තිබෙන බව අපි පිළිගන්නවා එනිසා එවැනි තරුණ ව්‍යාපාරක අවශ්‍යතාවයක් අද අපට තිබෙනවා එවැනි පුළුල් තරුණ ව්‍යාපාරක අපිට ඕන මොකක් වෙනුවෙන් අයුක්තිය ඉදිරියේ වකුටු වී
ओहे बलागन इन्न तरुण वेणुवट अयुक्तियट एरहिव सटन करन तरुणया ए ओब असाधारण इदिवे निकमुन वगे बलागन इन्न तरुणया वेणुवट असाधारणट एरहिव साधारण वेणुवेन हंड नगन तरुणया अविद्याव इदिरी एस वसागन इन्न तरुणया वेणुवट अविद्यावट एरहिव यथार्थ वेणुवेन सटंग वदिन तरुणय असत्य इदिरी मुखवाडम बेदगन इन्नवा वेणुवट सत्य वेणुवेन हंड नगन तरुणय ए तरुण अपिट अवश्यई ए तारुण्यट वितरई लोकयत रटत मे समाजयत विनाश करन्न पुलुवंकम तिबेन्ने अपि विश्वास करनवा अयुक्तियट एरहिव युक्तिय वेणुवेन असाधारणयट एरहिव साधारण वेणुवेन असत्यट एरहिव सत्य वेणुवेन अविद्यावट एरहिव विद्याव वेणुवेन सटन वदिन समाजवादी तरुण संगमय मेरटे नवुम बलापोरोत्तु नव गमनकट अपेरटे तारुण्य केंदवगनेन महा पौरक महा व्यापार बवट पत्वेन बव निसकई विश्वासई जयग्रहई एदिरेट यन्न पुलुवन एनिसा मे तुंगनि जातक महा समुलवेदी क्रस करगन्ना अवबोधय मे तुंगनि महा जातक समुलवेदी क्रस करगन्ना धैर्य मे तुंगनि जातक समुलवेदी एक्रस करगन्ना विश्वासय अधिष्ठानय मे रटे पुलुल समाज परिवर्तनयक वेनुवेन पेलगहेन्न ए वेनुवेन सियलु देनाट अपि आराधना करनवा ओब पमनक नेवेयि ओब वटे इन्न तरुणय ओब पमनक नेवेयि ओबे गमे तरुणय ओब पमनक नेवेयि रटे तारुण्य मे नव मावतकट केंदवागन आयुतुयि ए संदा ओबट धैर्य तिबेनवा विश्वासय तिबेनवा अवबोधय तिबेनवा मे गमन जयग्रहणे निमा कल हेकी साहातिक वशेम मे सिय वसे वेगेन्म अलुतेन्म गुडनगिन समाजवादी राज्य श्रीलंकाव बव निसक वसेम अपिट कियन्न पुलुवन मे तमयि श्रीलंका मे तमयि समाजवादी राज्य गुडनगिन श्रीलंका ए वेनुवेन अन कवरदाटत वडा वेगेन अपि अवबोधे लबागत युतुयि अन कवरदाटत वडा वेगेन अपि अभियोगे जयग्रहणे कल युतुयि अन कवरदाटत वडा वेगेन अपि अपि इदि अत्पत् करगत युतुयि ए वेनुवेन सियलु देनाट शुभ पतनम समाजवादी तरुण संगमे मे तुंगिनि महा जातक समुलुव दिगुकल दिनेवा समाजवादी तरुण संगमय हवस ससिवारी तोरा पत्कर नवत नव नायकत्व मंडलेट मे रटत मे रटे जनतावत नवम देशपालन गमनक गिनयन सत्या धैर्य लभेवा ए वगेम मे क्रस्वी सामाजिक सामाजिकावंट मे रटत मे रटस मे समाज परिवर्तने किरिम वेनुवेन वडवडा धैर्य वडवडा विश्वास वडवडा अधिष्ठान एतिवेवा किला प्रार्थना करमीन समाजवादी तरुण संगमे दिनेवा श्रीलंका वे समाजवादे जयग्रहणे करावा ए वेनुवेन सियलु देना क्रस्वेमु जयग्रह इदिरियट गेनेमु मे रट परिवर्तने करन नव युगयक आरंभ किरिम वेनुवेन इदिरियट गेनेन महा बल कडुव बवट समाजवादी तरुण संगमे पत् करमु धनवादयट विनाशय समाजवादयट इदिरि गमनक मे रट नव परिवर्तनयक वेनुवेन गेन आयितुयि ए वेनुवेन सियलु देना क्रस्वेमु जयग्रहणे करमु इदिरियट गेनेमु ए वेनुवेन सियलु देनाट आराधना करमीन मम नतर वेनवा भूमि स्तुति जय वेवा सियलु देनाटम